සකස් කිරීමේ මූලික අරමුණ වෙන්නේ වගාවක් අවසන් වෙලා ආය වගාව පටන් ගන්නකොට පස සිවුම සකස් කරගන්න ඕන. මේකේ ප්‍රධානම හේතුව වෙන්නේ වල් මර්ධනය කිරීම අනිවාර්යෙන් සිද්ධ කරන්න ඕන. වල් මර්ධනය කිරීමට පහසුම ක්‍රමය තමයි බිම් සකස් කිරීම සිදු කරන එක. ඒ හින්දා පළවෙනි වට බිම් සකස් කිරීමේදී අපි රෝද 4 ට්‍රැක්ටර් එක භාවිත කරලා තැටි නගුල ආධාරයෙන් බිම් සකස් කිරීම සිද්ධ කරනවා. මේදීන් සිද්ධ වෙන්නේ වල් පාලනය වෙනවා. ඒ වගේම දැඩි වෙලා තිබෙන පොළව සිවුම සකස් කර ගැනීමට හැකි වෙනවා. මේ දේ සිද්ධ කර ගැනීමට තමයි රෝද 4 ට්‍රැක්ටරේට තැටි නගුල භාවිත කරලා බිම් සකස් කිරීම සිද්ධ කරන්නේ. රෝද 4 ට්‍රැක්ටරේ තැටි නගුල භාවිත කරලා බිම් සකස් කර ගැනීමෙන් පසුව නැවත වතාවක් අපි රෝද 4 ට්‍රැක්ටර එකට කොකු නගුල භාවිත කරලා පස සිවුම සකස් කර ගැනීම සිද්ධ කරනවා. මෙහිදී රෝද 4 ට්‍රැක්ටරේ භාවිත කරපු තැටි නගුලෙන් විශාල පස්පිඩිලි කැඩලා තියෙනවා නම් රෝද 4 ට්‍රැක්ටරේට භාවිත කරන කොකු නගුල මගින් මේ විශාලව කැඩලා තියෙන පස්පිඩල්ල සිවුම සකස් කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම කොකු නගුල භාවිත කරලා අවසාන උනායින් පස්සේ ශේෂ්ත්‍රයේ තවත් සිවුම පැල සංස්ථාපනය කිරීමට ඉතාම සුදුසු තත්වයට පස සිවුම්ම සකස් කර ගැනීම සඳහා අපි රෝද 4 ට්‍රැක්ටරේටම මේ රොටරිය භාවිත කරනවා. ඒ වගේම රෝද 2 ට්‍රැක්ටරේමුත් මේ රොටරිය භාවිත කරලා පස ඉතා සිවුම්ම වගාවට පැලයක් ස්ථාපනය කිරීමට සුදුසු තත්වයටම පොළොව සකස් කර ගැනීමට අපි මේ උපකරණ ටික භාවිත කරනවා.